මම හිතුවේ නැහැ මට මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඔයා හරිම තැනට ඇවිල්ලා තියෙනවා. ප්‍රතික්ෂේප කරලා දාපු කෙනෙක් මම. හොඳයි පොතක් ලියන්න පුළුවන් ඒක. එයාට බැරි වුණේ මේ කිරි කරන කොහොමද විතරයි. මම දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා. Hello everybody. So this is V Clapper. දැන් මාතිකේ ඉන්නේ blind auditions වලින් battles වලට select වෙලා ඉන්නේ Shehan. Shehan සතුටින් ඉන්නේ. ගොඩක්. හරි ලස්සන හිනාවක් තියෙනවා. හරිම ලස්සන හිනාව වෙලා කතා කරනවා. අපි සතුට ගැන කියමු. ඔව් ඇත්තටම ඒ කියන්නේ එතනට ගියාට පස්සේ මේ චුඩි බයක් තිබුණා. ඊට පස්සේ ස්ටේජ් එකට ගිහිල්ලා කෝච් උමාරියා හැරුණට පස්සේ ඔන්න හිතුණා හරි මගේ වැඩේ හරි ආවේ ඕකට ඔන්නේ වැඩේ ඔව් මොකද මට ඇත්තටම ඌමනාවක් තිබුණේ ඒ කියන්නේ මේ කෝච් උමාරියා ළඟටම යන්න මොකද මම එයාගේ සෑහෙන ලොකු ෆෑන් කෙනෙක් නිසා මම හරි ආසයි ඉතින් මේ DNA සුත් ඊට පස්සේ හැරුණා බාතියන් සන්තුෂ් කෝච් දෙන්නම ඒ වුණාට මං මේකට එනකොටම හිතන් ආවේ මෙයාලා හිටියොත් මෙයාලා පස් දෙනා මං අනිවාර්යෙන් යන්නේ කෝච් උමාරියා ළඟටමයි කියලා I think finally it's done. සපෝට් එක ගැන කියන්නේ අකි ඇත්තටම මේ මම මෙහෙම ඉන්න හිට කියන්නේ මං මෙහෙම ෆියුචර් එකක් තියෙයි කියලා හිතපු කෙනෙක් මොකද මට මගේ අම් කියන්නේ මගේ පිටිපස්සේ බැලුවාම උණු දේවල් එක්ක මම ඇත්තටම හිතුවේ නැහැ මට මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා මොකද තමන්ගේ අයවත් අයම ප්‍රතික්ෂේප කරලා දාපු කෙනෙක් මම. ඉතින් මොකක් හරි පොඩි වාසනාවකට අර කියනවනේ දෙවියෝ හැමදේම උදුරගත්තත් මොකක්ම හරි දෙයක් දෙනවා කියලා චුටක් එල්ලිලා යන්න. ඉතින් ඒ විදිහට තමයි මම එන්නේ SOS ළමා ගම්මානයට. ඒකේ ඉන්නේ يعني දෙමව්පියෝ නැති දාලා ගියපු අය හැදින වැඩින තැන. මම දවස් 3 ඉඳලා තමයි එතන ඉන්නේ. දවස් තුනේ ඉඳලා ඉතින් ඒ ඉඳලා මේ වෙනකන් මට අම්මා කෙනෙක් වගේ ඒ කියන්නේ මේ එයාට බැරි වුණේ ලේ කිරි කරලා පොවන්න විතරයි අනිත් හැමදේම මම මේ ඉල්ලන පරක්කුවට මට දීලා තියෙනවා ඊළඟට සර් ගැන කතා කරොත් මම ඉස්සලාම අම්මා තමයි මගේ හැකියාව හඳුනගන්නේ චූටි කාලේ මම නටනට සින්දු කියනකොට ගේ ඇතුලේ අක්කලගේ ඇඳුම් ඇඳගෙන ඒ කියන්නේ අර එහෙම තියෙනවනේ පොඩි කාලේ ඉතින් පස්සේ අම්මා මාව හැකියාව දැකලා අම්මා එක්කන් යනවා සර් ළඟට ඊට පස්සේ 4 වසරෙන් පස්සේ සර් ළඟ තමයි මම ඕ ලෙවල්ස් විතර වෙනකන් මම ඉගෙන ගන්නෙ සහ මට සර් සෑහෙන සපෝට් එකක් දුන්නා සර් මොකද සර් මං ගැන දන්නවා පෞද්ගලිකව සහ මම ඉන්න තැන ඉඳලා කැන්සර්ගේ ඒ ක්ලාස් එක තියෙන තැන ලොකු දුරක් නැහැ ඉතින් සර් මට මගේම තාත්තා කෙනෙක් වගේ ඉතින් ළඟට ගෙනල්ලා ඉස්සරහ තියාගෙන තමයි මට يعني සංගීතයේ පළවෙනි අකුරේ ඉඳලා මේ වෙනකන් මම ඉගෙන ගත්තා නම් ඒ මගේ සර් නිසා. ලීසි පාස ගමනක් නෙමෙයි ජීවිතේ මාරම විදියට අත්දැකීම් වලින් පිරිච්ච ජීවිතයක්. මට හොඳට පොතක් ලියන්න පුළුවන් ඒක. හොඳ ලියනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් කරන්න මොකද කෙනෙක්ට ඔය එක්ස්පීරියන්ස් නැහැනේ. හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක එක්කෙනාට වෙනස්. ආ ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නැහැ. ඔයා ඔල්රෙඩි වින කෙනෙක්. මට නම් මං හිතන